අහන දකින පැවිදි ගියේ හැම දෙනාම හැම හාමුදුරන් වහන්සේ නමක්ම කතා කරලා මගෙන් අහන්නේ හාමුදුරුවනි ඇයි මේ දොස්තර මහත්තයා වෙනසක් කරලා තිබින්නේ කියන නිතර අහන කතාවක් පැවිද්දොත් අහනවා ගිහියොත් අහනවා අමිතනවා සෞඛ්‍ය මාත්‍යන්තේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අධ්‍යක්ෂක ජෙනරාල් අපි අනිල් ජාසිංහ මහත්මයා මතක් වෙනස් කරපු වෙලාවේ බඩු බල්ලෙක් කතා කරේ නැහැ ඇහුවේ නැහැ ජයසිංහ මහත්මයා ඇයි මාරු කරේ වෙනස් කරේ මොකද කියලා සනතුරින් නමුත් මෙයා මෙතුමා වෙනස් කර මොහොතේ ඉඳලා එතුමා ගන්න අහන හැම කෙනාම පුවත්පත් පහව මගෙන් කීපයක් ඇයි හාමුදුරනේ මොකද කියන එක ජනතාව අහනවා ස්වාමීන් වහන්සේලා අහනවා රටේ පොදු ජනතාව අහනවා නිරන්තරවම ඒකින් පැහැදිලිව පේන්නේ එතුමා කළ අමිල සේවය එතුමා අමිලද එතුමා කළ අමිල සේවය අමතක කරලා එතුමා මේ මොහොතේ වෙනස් කිරීම පිළිබඳව අපි කැමැත්තක් නැහැ හේතුව සමහර විට කියන්න පුළුවන් කමති වෙනවා එතුමා එතන හිටියේ වැඩ බලන තනතුරක එහෙමනම් ඒ වැඩ බලන තනතුරට නිසි පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්න නිසා වෙනස් කරයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මුත් වෙනස් කරාට අපේ විරෝධයක් නැහැ වෙනස් කරන වෙලාවක් තිබුණා මේ රටේ කොරෝනා විශේෂණයේ තුලදී එතුමාගේ කැපවීම එතුමා කළ මෙහෙවර අසීමිතයි සීමා කරන්න පුළුවන් කමක් නැහැ එහෙමනම් නැවත වාරයක් දෙවෙනි වරටත් කොරෝනා වදුර අඩියට ගිනි වගේ දැන් දැන්ගලින් මතුවලා එන මොහොතක මෙතුමා වාගේ ශාල මෙහෙවරක් කර පුද්ගලයෙක් මාරු කර හැරීම නෙමෙයි වෙනස් ඩිමොට් කර මේ පහත් තත්ත්වයටපත් කීම නෙමෙයි තිබෙන්නේ එතුමාට දිය යුතු වරප්‍රසාදයන් දීලා එතුමා ඉහළ තලයකට පත් කිරීමයි සෞඛ්‍ය බලධාරීන් යුතුකම වෙන්නට ඕනේ අද මකද්ද කළේ අර හොද්දර දාපු කරපිංජ කොළේ වගේ එතුමා හිටපු දෙනින් වෙන කෙනෙකුට තනතුරු දීලා එතුමා දෙවෙනි පුඩු ඉන්දෝ ගත්තා මේක කවදාක්වත් සදාචාරාත්මක ක්‍රියාවක් නෙමෙයි අපි ඒකයි උරණ වෙන්නේ එහෙමනම් අපි කියන්නේ අද එතෙන්ට වෙන කෙනෙක් දානවා නම් මීට වඩා දැනුමක් තිබෙන විශේෂඥ වෛද්‍යවරයෙක් දාන්නට ඕනේ. එහෙම දාලත් නැහැ. එහෙම දාලත් නැහැ. දෙවෙනි තනතුරේ හිටපු එක්කනා දැන් පූර්ණ අංග සම්පූර්ණ දැන් එයා සුසුකන් ලැබලා තිබෙනවා කියන මතය තමයි දාලා තිබෙන්නේ. ඊට වඩා දාන්නයි ඕන තරම් ඉන්නවා. අපි දාපේ එක්කනා දොස් කියන්නේ නැහැ. මේක ලසාධාරණය. අපි මම සෞඛ්‍ය ලේකම්තුමාගෙන් අද උදේ එතුමාට කතා කරා මේ ප්‍රශ්නේ පිළිබඳව දුරකතනින් කතා කරලා ඇහුවා මොකද්ද මං කිව්වා එතුමා කියන්නේ නැහැ හාමුදුරනේ අපි යට අසාධාරණයක් කළේ නැහැ එතුමාගේ තනතුරට දාන්න ඕන පුද්ගලයා ඇවිල්ලා අපි ඒක දැම්මා එහෙමනම් ලේකම්තුමනි දැම්මට කමක් නැහැ මේ වෙලාව හොඳ නැහැ breaking.lk